අපි අද උදේවරුවේ කතා කළ කාරණ දැන් හැමෝටම පැහැදිලි නේද? විදර්ශනා භාවනාවට එනකොට ගොඩක් ඒවා දැනගෙන ඉන්න ඕන කියලා හැමෝටම පැහැදිලි නේ? ඔක්කොම නිරවුල් කරගෙන ඉන්න ඕන කියලා අපේ නායක සයන්හන්ස එහෙමයි. එතකොට මේ දවස් ටිකේම ඔය රකින්න සිල්පදවල විස්තර ටිකක් දැනගන්න පුළුවන්. හැම සිල්පදයකටම ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. සතුන් මරන්න එපා කියන්නේ අඩු ආයුෂෙන් මැරෙන එක නවත්ත ගන්න, තව ගොඩක් ඒ වගේ දේවල් නවත්ත ගන්න. සොරකම් කරන්න එපා කියලා කියන්නේ යන යන තැන කෑම බීම ඉඳුම් හිටුන් සහ උන් හිටි තැන් නැති වෙන්න හේතු හැදෙන හින්දා. සොරෙක් කියලා කියන්නේ හොරකම් කරනවා කියන්නේ එයාගේ කර්ම විපාකේ එයා නිවන් දකින්නකම බලපානවා. කාමී වරදවා හැසිරෙන්න එපා කියන්නේ යන යන තැන හතුරු හැදෙන හින්දා. තමන්ගේ ස්වාමියා භාර්යාව ඉක්මවා වෙන කාන්තා පිරිමින් ඇසුරු කරනකොට හතුරු හැදෙන්න හේතු හැදෙනවා. ඒ වගේම බොරු කියන්න එපා කියන්නේ මේ වගේ වටිනා උතුම් වචන අහන්න අවස්ථාව නැති වෙලා යනවා. රැවටෙනවා, නොම ගියානවා, මිත්‍යා දෘෂ්ටිවලට අහු වෙනවා. මද්‍රව්‍ය ශරීරගත කරගන්න එපා කියලා කියන්නේ සිහි විකල් වෙනවා, උමතු තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම කේලාම් කියන්නේ එපා කියන්නේ තමන්ට යාළුව හිතමිතුරු නැති වෙලා යනවා. හුදකලා වෙනවා, මිතුරු යාළුව නැති වෙන අඹසැමි ජීවිත බිඳෙන්න හේතු වෙනවා, මව්පිය දරුවෝ වෙන් වෙන්න හේතු වෙනවා, මේ වගේ காரணා. ඊට පස්සේ සැරපවස වචන කතා කරන්න එපා කියලා කියන්නේ තමන්ටත් නිନ୍ଦා අපහාස අහන්න හේතු හැදෙනවා. හිස් වචන කතා කරන්න එපා කියන්නේ වැඩ කරන්න නැති හිස් දේවල් කතා කරන්නම එපා කියලා කියන්නේ. එතකොට තමන්ට අනිත් ඇතේ කතා කර රාගය ඇවිස්සෙනවා, ඉරිසියා මානිය විසින කොයි වෙලාවෙත් අකුසල් වැඩෙනවා. දැන් අකුසල් භාවනාවක් වගේ අකුසලයක් වැඩෙනවා වැඩ කරන්න නැති හිස් දේවල් කතා කරනකොට. තමන් නොමග යන ඉඩකඩ වැඩි. දැඩි ලෝභය කේන්තිය හැම මිත්‍යා දෘෂ්ටිය. දැඩි ලෝභය කියලා කියන්නේ ඒකෙන් ගැලවෙන්න හරි අමාරුයි. කේන්ති යනවා කියලා කියන්නේ ඒකත් හරි ප්‍රශ්නයක්. මොකද තමන්ට හරියට කරදර හිරිහැර ඇති වෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැක්ම. නිවැරදි දේ නෙමෙයි, තියෙන දේ වරදවා දකින ස්වභාවය වැරදි දැක්ම. වැරදි දැක්ම කියන්නේ තවත් ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙනවා. මිත්‍යා දෘෂ්ටිය හින්දා ඒ කෙනාට හරි පාරට එන්නම බෑ. මෙන්න මේ කිව්ව අකුසල කර්මපතයෙන් ගැලවිලා එන්න හොඳම ක්‍රමේ තමයි සිල් රකින්න එක. පන්සිල් රකින්නම ඕනේ. පන්සිල් රකින්න කියලා කියන්නේ සමාජයේ සදාචාරවත් කරන්න හරි සමාජයට යහපතක් ගැන හිතලා නෙමෙයි, සමාජයට යහපත ඉබේම සිද්ධ වෙනවා. අපි පන්සිල් රකින්න කියන්නේ ඔබ අඩු ආයුෂෙන් මැරෙන එක නවත්ත ගන්න. මනුස්ස ලෝකේ කලාතුරකින් හම්බ වෙන්නේ කලාතුරකින් ලැබුණු මනුස්ස ජීවිතේ අඩු ආයුෂෙන් මැරිලා බෑ. ඒ වගේම කලින් භවවල ඒ වගේ සත්වයන්ගේ අතපය කඩ බිඳව මොන හරි තිබ්බනම් ඒ වගේ දැනුත් තමන්ගේ අතපය කැඩෙන්න බිඳෙන්න හානි වෙන්න තියෙන අවස්ථා වළක්ව ගන්න. සතුන් මරන්න එපා කියන්නේ පුරාණ කර්මයේ ඒ විදිහට නැවතත් නාම රූප වලට බලපාන එක වළක්ව ගන්න. සොරකම් කරන්න එපා, කාමේ වාදවා හැසෙන්න එපා, බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, මද්ද්‍රව්‍ය ශරීරගත කරගන්න එපා. මේ පන්සිල් රකින්න කියන්නේ ඔය ඇත්ත ලබාගෙන තියෙන මේ වටිනා දුර්ලභ මනුස්ස ජීවිතයේ අඩු ආයුෂින් අහිමි වෙන එක නවත්තන්න. කරදර ප්‍රශ්න වළක්ව ගන්න. මොකද අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක කරන්න ඕන ආයුෂ. ඒක කරන්න ජීවත් වෙන්න ඕන පහසුවෙන්. යාළු හිතමිතුරු සහ අඹසැම ජීවිතات එක්ක ජීවිතේ අපූර්වට තියෙන්න ඕන. කරදර පස්ස නැති වෙන්න ඕන. ඒකට පින්වත්නි අවශ්‍ය වෙනවා අපිට පන්සිල් රකින්න එක, ආචීව අට්ටමක සීලය රකින්න එක, සිල්වත්කම ඕන වෙනවා. උදේ හවස බුදුන් වඳින්න ඕනේ. ඒ වගේම නිතරම මේ Taman සිහියෙන් නුවණින් ඉන්න ඕනේ.
යෝනිසෝ මනසිකාරය තියන්න ඕනේ. දැන් සති සම්පජාන්නේය යෝනිසෝ මනසිකාරය කියනේව මොනවද කියල අපි මේ පාඩමේදිම ඉස්සරහට කියල දෙනවා. දැන් මේ කියල දෙන්න හදන්නේ පටමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදාජායතේ පේසී පේසි නිබ්බත්තති ගනෝ ගනා පසාකාචා යන්ති කේසා ලෝමා නකාපිචාති. තිලතේ ලස්ස යතා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ ඒවං වන්න පටිභාගං කලලං සම්ප උච්චති. සියලම සත්වයෝ උපදින ක්‍රම ගත්තහම ඔක්කෝම සත්වයෝ උපදින ක්‍රම හතරක් තියෙනවා. ඒ තමයි අණ්ඩජ සංසේදජ අහපව කියන්නේ අහපව කියන්නේ මේ තමයි සියලුම සත්වයෝ උපදින ක්‍රම හතර. මේකට ඇතුළත් වෙනවා නරකේ ඉඳලා නේව සංඥා නා සංඥා එතනේ දක්වා ඔක්කොම සත්වයෝ. ඒ ඔක්කොම මතක් කරගන්න භූමි 31ක ඉන්න සියලුම දෙනාව මතක් කරගන්න පල්ලෙහා ඉඳලා භූමි ටික කියන්නේ. දැන් උපදින ක්‍රමයේ විස්තර කරන්න හදන්නේ. ඒ නිසා මේක මතක් වෙන්න ඕනේ. නරක අපමාන සුබ සුබකින් හැ අවිහ අතප්ප සුදස්ස අකනිට ආකාසානං ඡායතනේ එකසක්වලක භූමි ටික දැනගෙන ඉන්න වෙනවා. දැන් මේ කියන්න හදන දේ තේරුම් ගන්න. මේ කියන්න හදන දේ නැත්තම් තේරුම් ගන්න අමාරුයි. අණ්ඩජ අණ්ඩජ කියන්නේ බිත්තර වලින් උපදින කට්ටිය. බිත්තර වලින් උපදින සත්තුන්ගේ නම් ටිකක් කියන්න. කුකුලා කුරුළු වර්ග ඉබ්බෝ මාළු වර්ග කටුස ඒ වගේ සත්තු. අන්න බිත්තර වලින් උපදින සත්තු. ඒක මතක තියාගන්න. ජලාභුජ ගර්භාෂයෙන් උපදින කට්ටිය කියන්නේ මිනිස්සු. ඒ වගේ සත්තු. ඊට පස්සේ සංසේදජ කුණුබිම් තෙත්බිම් කානුපල්ලි උප්පත්තිය ලැබනයි කියන්නේ උපන්වෝ. ඒ වගේ සත්තු. ඊට පස්සේ ඕපපාතික. ඕපපාතික කිව්වහම නරක පේත අසුර දිව ලෝක 6 බ්‍රහ්ම ලෝක 20ම ඇතුළත් වෙනවා. වැඩිපුරම ඉන්නේ අණ්ඩජයද ජලාභුජයද සංසේදජයද ඕපපාතිකයද? වැඩිපුරම ඉන්නේ ඕපපාතික කට්ටිය. එක්තරා කාලයක අපි ඉන්න මේ භූමිය විනාශ වෙලා යනවා. දැන් අපි අර කිව්වේ දිව්‍ය ලෝක ගණන් කරලා මනුස්ස භූමියත් එක්ක මේ මනුස්ස භූමිය මේ සතර අපාය මේ 31 නේව සංඥා නා සංඥායතනය කියලා හිතන්න. මේ නරකය කියලා හිතන්න. මේ අතරමැද ඉන්න අයගෙන් මේ පස්වැනි භූමිය කියන්නේ මිනිස්සයෝ.
මේ මනුස්ස භූමියයි තිරිසන් භූමියයි. ඒ වගේ තමයි වැඩිපුරම අණ්ඩජ ජලාභුජ සංසේජ කට්ටිය ඉන්නේ. මේ අණ්ඩජ ජලාභුජ සංසේජ කියන බිත්තර වලින් උපදින කට්ටිය, ඒ වගේම කුණුබිම් තෙද්බින් කානුපල්ලි උප්පත්තිය ලබන කට්ටිය, ගර්භාෂයෙන් උප්පත්තිය ලබන කට්ටිය ඉන්නේ. මේ අයගෙන් මේ මනුස්සයෝත් ඒ වගේම තිරිසන් සත්වයෝත් ගත්තාම මේ භූමි වලින් එක්තරා කාලයක දැන් බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාප අපමානාප මේක ආබස්සර. පරිත්ත සුබ අපමාන සුබ මේක සුබකින් හ. වේහප්පලේ අසඤ්ඤ සත්‍යය මේක වේහප්පලය. මේ පංච සුද්ධාවාස මේ අරූපාවචර භූමි. මේ ආභස්සරේ යට එක කාලයක විනාශ වෙනවා ගින්නෙන්. සුභකින්හේ යට විනාශ වෙනවා ජලයෙන්. වේහප්පලේ යට විනාශ වෙනවා වාතයෙන්. දැන් මේක ගැඹුරු පරාසයකට යන කතාවක්. ආභස්සරේ යට මේ පැත්තට මේ යට ආභස්සරේ යට ගින්නෙන් විනාශ වෙන අපි ඉන්න මේ පෘථුවිය මේ මහා පොළොව මේව අලු දූලි වෙලා විනාශ වෙලා යනවා. සූර්යයන් හතක් පායනකොට සතසූර්ය ගමන සූත්‍රයත් එක්ක මේවා අලු දූලි වෙලා විනාශ වෙලා යනකොට මේ වගේ ඉන්න සත්වයින්ගේ අපරාපරිය වේදනීය කර්මත් එක්ක මෙයින් විනාශ වීගෙන යනකොට ඉන්න කට්ටිය ඉහළට මේවට උප්පත්තිය ලබනවා. ඉතිරි වෙන්නේ ආභස්සරයෙන් යට ඔක්කොම විනාශ වෙද්දී ආභස්සරයෙන් උඩ ඉතුරු වෙනවා ගින්නෙන් විනාශ වෙද්දී. ගින්නෙන් විනාශ වෙනකොට ආභස්සරයෙන් යට විනාශ වෙනවා. ඊට පස්සේ එක්තරා කාලයක් යනකොට ජලයෙන්ුත් විනාශ වෙනවා. ජලයෙන් විනාශ වෙනකොට සුභකින්නේ යට ඔය ඈත ග්‍රහලෝකයක් මිනිස් වාසයට සුදුසුද කියලා බලනකොට ඒක තීරණය කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි ඒ ග්‍රහලෝකයේ ඉපිටින් ජල අංශුවලට අදාළ කාරණා දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ග්‍රහලෝකවල මේක මේ ජීවිත සුදුසු පරිසරයක් තියෙන එකක්ද? එතකොට ඒක එපිටින් ඒකට අදාළ ජලාංශු තියෙන ක්‍රමයක් තියෙනවා. ලෝක විනාශය වෙනකොට මේ විනාශ වීගෙන යද්දී සුභකින්හේ යට ජලයෙන් විනාශ වෙනවා. වේහප්පලේ යට වාතයෙන් විනාශ වෙනවා. පෘථුවිය ඉඳලා ඉහළට යනකොට විනාශ වීගෙන යන කාල එතකොට ඕපපාතික සත්වයෝ තමයි ආභස්සරයෙන් ඉහළ ඉන්නේ. මේ වගේ බිත්තර වලින් උපදින ක්‍රමයක් නැහැ. කුණුබිම් තෙද්බින් කානුපල්ලේ උප්පත්තිය ලබන ක්‍රමයක් මේ වගේ නැහැ. මොකද ඒවා තියෙන්නේ මේ මනුස්ස භූමියේ තිරසං අපාය මේවට අදාළව තියෙන්නේ. මේ දිව්‍ය ලෝක ටික, මේ ප්‍රථම ඥාන භූමි ටික. ඒ කියන්නේ දිව්‍ය ලෝක හයත් විනාශ වෙනවා. මේ ඇවිල සතර අපාය. මේ මනුස්ස භූමි, මේක ප්‍රථම ඥාන භූමි තුන. මේ ටික ဒုတိය ඥාන භූමි ටික. මේ ටික ဒုတိය ඥාන භූමි ටික. මේ ටික තුတိය ඥාන. මේ ටික චතුර්ථ ඥාන. වේහප්පලේ අසඤ්ඤ සත්‍යයේ ඉඳලා අවිය අතප්ප සුදස් සුදස්සි අකනිට. මේ චතුත්ථ ධ්‍යාන භූමිය. මේක අරූපාවචර භූමිය. මේ ටික අරූපාවචර අන්තිම ටික. එතකොට මේකෙන්
ආභස්සරේ යට සියල්ල ගින්නෙන් විනාශ වෙනවා. සුභකින්නෙන් යට ජලයෙන් විනාශ වෙනවා. වේහප්පලෙන් යට වාතයෙන් විනාශ වෙනවා. නැවත මේව හැදෙන්න අති දීර්ඝ කාලයක් යනවා. ලෝකයේ මේ වගේ පවතින දීර්ඝ කාලයක් යනවා. විනාශ වීගෙන යන්න දීර්ඝ කාලයක් යනවා. නැවත හිස්ව තියෙන්නත් දීර්ඝ කාලයක් යනවා. හිස්ව තිබිලා නැවත හැදෙන්නත් දීර්ඝ කාලයක් යනවා. ලෝකේ හැදෙන් ලෝකේ පවතින දීර්ඝ කාලයක් යනවා. ඒ වගේම ලෝකේ විනාශ වෙන දීර්ඝ කාලයක් යනවා. විනාශ වෙලා හිස්ව තියෙන දීර්ඝ කාලයක් යනවා. හිස්ව තිබිලා නැවත හැදෙන්න දීර්ඝ කාලයක් යනවා. සංවර්තයේ සංවර්තස්ථායි විවර්තයේ විවර්තස්ථායි අසංඛ්‍ය හතරක්. ලෝකය පවතින දීර්ඝ කාලයක් යනවා. පැවතුනා වගේ විනාශ වෙන දීර්ඝ කාලයක් යනවා. නැවත හිස්ව තියෙන දීර්ඝ කාලයක් යනවා. නැවත හිස්ව තිබිල හැදෙන්න දීර්ඝ කාලයක් යනවා. එතකොට එක සත්වලක භූමි 31ක් තියෙනවා. ඒ භූමි 31ේ ඉන්න සත්වයින්ගේ ආභස්සරයෙන් යට සියල්ල විනාශ වීගෙන යනකොට ඒ අයගේ නියත මිත්‍යා දෘෂ්ටි තියෙන කට්ටිය වෙනසක්වලක උපදින්න පුළුවන්. ඒ වගේම ඉහළ කුසල් තියෙන කට්ටිය ඒ අපරාපරිය වේදනීය කර්මෙහිම ඉඳ ඉහළ ඉහළ භූමි වලට යනවා. මේව විනාශ වෙනවා. අහපව මේව හැදෙනවා. අහපව විනාශ වෙනවා. අහපව හැදෙනවා. එහෙම බලනකොට චූලනිකා ලෝක ධාතුව, දිහසහසී ලෝක ධාතුව, මහසී ලෝක ධාතුව විදිහට සක්වලවල් වල ප්‍රමාණයත් හිතා ගන්න බෑ. චූලනිකා ලෝක ධාතුව, දිහසහසී ලෝක ධාතුව, මහසී ලෝක ධාතුව විදිහට සක්වලවල් වල ප්‍රමාණයත් අතිවිශාලයි. එතකොට චූලනිකා ලෝක ධාතුව, දිහසහසී ලෝක ධාතුව, මහසී ලෝක ධාතුව දසදහසක් සක්වලවල් ලක්ෂ ගණන් කෝටි ගණන් ගත්තහම මේ වගේ ප්‍රමාණ කොච්චර තියෙනවද කියලා ගණන් කරන්න බෑ. හිතා ගන්න බෑ. සංසාරේ භයානකම ඒකෙන් තේරුම් ගන්න පුළුවන් නේද? සසරේ තියෙන ඊටාම හිතා ගන්න බැරි විහිස කර ගැඹුරුකම එක සක්වලක තියෙන මේ භූමි 31නොත් අපි මේ මිනිස්සෙයින්ට අදාළ කාරණාවල ඉන්නේ. කලින් දවසේ මම ඇඳලා පෙන්නුවානේ මිනිස්සුය අතර ති හේතුක, දි හේතුක, අ හේතුක, සුගති එහෙම පිරිසක් අරගෙන මගපාල ලබන්න පුළුවන් අයට වෙන් කළේ ති හේතුකයි විතරයි. ති හේතුක අයත් කොටස් වලට බෙදලා ඒකෙනුත් ගැලවුණාට පස්සේ විතරයි පුළුවන් කිව්වේ. ඒකෙනුත් ඊට පස්සේ ඒ කට්ටිය සෝවාන් වුණාම තව ඒක බීජී කෝලංකෝල සත්තක්කත්ව පරම වෙනවා. සකදාගාම වෙනකොට ඉදපත්තා ඉදපානිබ්බායි තත්තපතා තත්තපානිබ්බායි ආදී පස් විදිහක් වෙනවා. අනාගාමී වෙද්දී පස් විදිහක් වෙනවා. රහතන් වහන්සේ වෙලා අනුපාසේස පරිනිර්වාණයට යනකොට මේ මනුස්ස භූමියෙන් ඉහළ ති හේතුක කට්ටියට ඒ අවස්ථාව ලැබෙනවා. උපදින ක්‍රමවලට යන්න කලින් තේරුණාද නැද්ද? පැහැදිලිද? ආයේ කෙටියෙන් පැහැදිලි කරන්න ඕන නැවත වතාවක්. උන දැන් අහපව කියනවා. අපි ඉන්න සක්වලේ භූමි කීයක් තියෙනවද?
තිස්සකේ පහළමක මොකක්ද පල්ලෙහාම තියෙන්නේ? අපි ඉන්න භූමිවල යටම එක නරකය. අපාය කීයක් තියෙනවද? අපාය හතරෙන් පහළම එක නරකය. නරකයේ ඉඳලා මේ ලියලා තියෙන උඩේනම් පහළට උනාට මේ නරකය, නරකයේ ඉඳලා ඉහළට 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 මේ යන්නේ. ඉහළට ඉහළට යනකොට ඉහළම නේව සංඥා නාසඤ්ඤා එතනේ තමයි අන්තිම භූමිය. මේ තමයි එක සක්වලක තියෙන භූමි ප්‍රමාණය 31ක්. මේ වගේ සක්වලවල් දහසක්, දසදහසක්, ලක්ෂ කෝටි ගණන් මෙහෙම තියෙනවා. චූලනිකා ලෝක ධාතු, දිහසහස්‍රී ලෝක ධාතු, මහස්‍රී ලෝක ධාතු විදිහට. එතකොට කෝටි ලක්ෂ ගණන් තියෙනවා. ඒ කෝටි ලක්ෂ ගණන් තියෙන මේ සක්වලවල් හැම එකකම ස්වභාවය තමයි සංවර්තේ සංවර්තස්ථායි, විවර්තේ විවර්තස්ථායි. ලෝකේ විනාශ වීගෙන යනවා දීර්ඝ කාලයක්. විනාශ වෙලා හිස්ව තියෙනවා දීර්ඝ කාලයක්. අහපව හැදෙන්න යනවා දීර්ඝ කාලයක්. හැදිලා පවතින යනවා දීර්ඝ කාලයක්. ඒ හැදිලා පවතින යන අති දීර්ඝ කාලය තුල මනුස්ස ලෝකේ අණ්ඩජ ජලාබුජ සංසේජ සත්වයෝ විදිහටත් කට්ටියගේ උප්පත්තිය සිද්ධ වෙනවා. පැහැදිලිද? තේරුණා නේද හැමෝටම? කෙටියෙන් කිව්වේ කොහොමද? ඊට පස්සේ දැන් අපිට ඕන වුණේ අණ්ඩජලාබුජ සංසේජෝපාතික ওই ටිකනේ ඕන වුණේ. ඒකෙන් දැන් මිනිස්සුන්ගේ තැනට එනවා. මිනිස්සෙන්ගේ තැනට එනකොට අපිට ඕන වුණා මිනිස්සෙන්ගේ මව කුස පිළිසිඳ ගද්දි කොහොමද වෙන්නේ කියලා. මිනිස්සුන්ගේ දරුවන්, ගැහණු දරුවන් අවුරුදු 9, 10, 11, 12, 13 වගේ කාලවලදී වැඩිවියටපත් වෙනවා. මේ පිරිමි දරුවොත් මේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහල කරනවා. ඊට පස්සේ උසප් චක්‍රයේදී අපිරිසුදු රුධිරේ බැහැර වෙමින් ඒ ඩිම්බ නිකුත්වන දිනය වෙනකොට ඒ දවසේදී මව්පියන්ගේ සංසර්ගයෙන් සුක්කඩිම්බ සංසේචනයේ ඕන. ඒ සුක්කඩිම්බ සංසේචනයේ සිද්ධ වෙලා බොහොම කෙටි කාල සීමාවක් තියෙන ගර්භාෂ බිත්තියේ තැන්පත්ව තියෙන ඒ සුක්කඩිම්බ සංසේචනයේට මෙතනින් චුත වෙනකොටම චුතියට අදාළ, ඒ කියන්නේ මේ චුතියට අදාළව ඒ චිත්ත වීතියේ කර්මසිතේ මේ හිත හිඳ ඇතුණු විපාක විඥානය, වේදනා සංඥා සංඛාරයන් එක තියෙන විපාක විඥානයේ මේ හේතු ධර්ම තියෙන සුක්කඩිම්බ සංසේචනය ඒ නරක වෙන්න කලින් ඒ තියෙන කාල සීමාව තුළදී සුළු කාල සීමාව තුළදී එතෙන්ට ප්‍රතිසන්දි විඥානේ බැස ගන්නවා. දින දෙක තුනක් වෙන්න පුළුවන්. ඒ ප්‍රතිසන්දි විඥානේ බැස ගන්නකොටම එතන හම්බ වෙනවා ඒ කෙනාට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඌචා කියලා සුද්දාෂ්ටක. ඒත් එක්කම එතන එතනින් ලැබෙනවා එන කෙනාගේ කර්ම හින්දා වස්තු දසකේ, කාය දසකේ, භාව දසකේ කියලා රූප කලාප තුනක්. මේවා 10 ගොඩවල්. දසකේ කියන්නේ 10ට. වස්තු දසකේ කියන්නේ හෘද වස්තුවේ පටන් ගැම්ම. පස්සේ තමයි හෘද වස්තුව මස් විදිහට ලොකු වෙලා හැදෙන්නේ. නමුත් මුල්ම අවස්ථාව වස්තු දසකය. විඥාණයට නැත්නම් සිතට මේ වස්තු රූපයක් නැතුව ඇති වෙන්න බෑ. සිත ඇති වෙනවා නම් චක්කු වස්තුව, සෝත වස්තුව, ගාන වස්තුව, ජීවහා වස්තුව, කාය වස්තුව, හෘද වස්තුව කියන මේ වස්තු රූපයක් ඇසුරේ තමයි සිතක් පහළ වෙන්න ඕන. ඒ ටික තේරුණාද? හැමෝටම පැහැදිලිද? පිටිපස්සේ පිංගතුන්ට ඕන දැන් ඉතුරු ටික. එතකොට දැන් මෙතන හයක් තියෙනවනේ. මව කුස පිළිසිඳ ගද්දී හයෙන් දෙකයි ලැබෙන්නේ. සිත පහළවන ස්ථාන හයෙන් වස්තු දසකයි, කාය දසකයි කියලා දෙකක් හම්බ වෙනවා. භාව දසකය කියන්නේ කාන්තාවද්ද පිරිමියද්ද කියන එක. කාන්තාවද්ද පිරිමියද්ද කියන එක ලැබෙන්නේ මව කුස පිළිසිඳ ගද්දිමයි. කාන්තාවද්ද පිරිමියද්ද කියන එක ලැබෙන්නේ මව කුස පිළිසිඳ ගන්නකොටමයි ලැබෙන්නේ. වස්තු දසකය හෘද වස්තුවේ
අඩපතක් පමණ රුධිරේ ඇසුරු කරගෙන පස්සේ කාලයක දිගටම ඒ ස්ථානයේ තියෙනවා. කාය දසකය ඇඟේ මතු පිට නියපොතු වගේ තැන් ඇරෙන්න, කෙස් වගේ තැන් ඇරෙන්න හැම තැනකම පවතිනවා. භව දසකය කේසාන්තිනම් පාදාන්තයේ දක්වා මුළු ශරීරයේ පුරාවටම ගැහණු ස්වභාවයේ පිරිමි ස්වභාවයේ ඇතුව තියෙනවා. පැහැදිලිද? මේක ලැබෙන්නේ මෞකුස පිළිසිඳ ගද්දිමයි. මෞකුස පිළිසිඳ ගැනීමත් එක්කම ප්‍රතිසන්දි විඥානයේ භවාංග සිද්ධාසයක් විතර ගිහිල්ලා ඊට පස්සේ මේ වස්තු දසකේ ඇසුරේනේ මේ මනායතන ධම්මාරම්මන විදියට අලුතින් උප්පත්තිය ලැබූ භවයට භවනිකාන්ති ලෝභය, නැත්නම් අලුතින් උප්පත්තිය ලැබූ අලුත් භවයට ආසාව ඇතිවන ලෝභ මූල ජවනයක් ඇති වෙනවා. ලෝභ මූල සිත් ටිකක් ඇති වෙලා අහපව භවංගයට බහිනවා. ඊට පස්සේ දිගටම මේ වස්තු දසකේ ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. කාය දසකේ ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. උවම දිගටම යද්දි මුල් කාල සීමාවේ වැඩිපුරම භවංගයට බහිමින් තියෙන්නේ. හැබැයි 77 වන දින රාත්‍රියේ වෙද්දී වැඩුණු ශරීරයේ ඉතුරු ටිකක් ලැබෙනවා. ඉතිරි ආයතන හතරත් ලැබෙනවා. තේරුණාද? තේරු නැත්නම් අහන්න. දැන් තව විස්තර කරන්න හදන්නේ. කිසිම කෙනෙක්ට හෙල්ලෙන්න බැරි තැනක්. විද්‍යාව පරාදයි, වෙන ආගම් පරාදයි, දර්ශන පරාදයි, වෙන සංස්කෘති හැමදේම සියල්ල පරාදයි. සියල්ලම උගන්වන්නේ බුදුදහම තුල නිසා. මේ වගේ ශ්‍රේෂ්ඨ දහමක් පින්වත්නි වෙන තුන් ලෝකේ තැනකින් හම්බ වෙන්නේ නැහැ. ඔය ඇත්ත එකයි වාසනාවන්ත. මේ ජීවිතේ මඟපල් ලබන්නම ඕන. පැහැදිලිද? ඔන දැන් විස්තර කරනවා ඊට පස්සේ. අම්ම ඇහුවේ දසකය කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ පඨවි. මේ තයන ලිව්වේ මේක පොඩ්ඩක් පඨවි. මෙතන තියෙනවනේ නවයක්. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. සිංහලෙන් නම් වර්ණය, වර්ණ ගන්ධ රස ඕජා. ජීවිතින්දිය රූපේ මේ රූප නවයත් එක්ක වස්තු රූපේ ආවහම රූප 10යි. මේකත් එක්ක කාය රූපේ ආවහම රූප 10යි, භාව රූපේ ආවහම රූප 10යි. වස්තු හෝ කාය හෝ භව මේකට එකතු වෙන්න ඕනේ මේන් එකක්. එතකොට 10ක්. දසකය කියන්නේ මෙන්න මේකට. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප නිතරම එකට තියෙන මේ මහා භූත රූප එකට එකතු වෙනකොට ඒකට වර්ණයක් ලැබෙනවා. ඒ එකට එකතු වෙනකොට ගන්ධයක්, රසයක්, ඕජාවක් ලැබෙනවා. ඒ අටම එකට තියෙන්නේ මේක තමයි මේ ලෝකේ තියෙන පුංචිම රූප කලාපය. මේ ලෝකේ තියෙන කුඩාම රූප කලාපය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකය. මේ සුද්ධාෂ්ටකේ නොනැසි විනාශ වෙන්න දෙන්නේ නැතුව පවත්වන රූප ජීවිතින්දියක් තියෙනවා ජීවිතින්දිය කියලා. මේ භවයේ අවසන් වෙනකම්ම මේ රූප පරම්පරාව විනාශ වෙන්න දෙන්නේ නැතුව පවත්වනවා. ඒ මේ නවයට වස්තු කියලා හද වස්තුවට අදාළව, කාය කියලා ස්පර්ශයට අදාළව ඒ වස්තු රූප දෙක හම්බ වෙනවා. ඒ වගේම භාව රූපය කියන එකත් හම්බ වෙනවා. එතකොට මෙතන තියෙනවා රූප ඔක්කොම 10 ඒවා 3ක්. 10 ඒවා 3ක් අහවාම සංඛ්‍යාව කීයද? 30ක්. මොකද ඕජාව කියලා කියන්නේ මෙතෙන්ට අදාළව
මේක මේ පවත්වන්න පුළුවන් මේකට අවශ්‍ය කරන ආහාර මේ විදිහට මේකට අදාළ ඕචාවක් තියෙනවා. සුද්දාෂ්ටකයට අදාළ එක. රූප 28 දී ඔක්කොම තව විස්තර කරලා දෙනවා. පැහැදිලිද? ඕ පඨවි ආපෝ තේජෝ වායෝ 4යි වන්න ගන්ධ රස ඕජා 4යි 8යි ජීවිතින්ද්‍රිය රූපය 9යි ඒ 9ට වස්තු රූපයක තුනහම වස්තු දසකය ඒ 9ට කාය රූපයක තුනහම කාය දසකය ඒ 9ට භාව රූපයක තුනහම භාව දසකය. පැහැදිලිද? එතකොට මේ හතර එකට එකතු වෙනකොට මේකට අදාළ වර්ණයක් ගන්ධයක් රසයක් ඒකට අදාළ ඌචාවක් ඒ හතර එකට ඒ අටට ජීවිතින්දිය රූපේ සහ මේ රූප විදිහට 10 10 10 ගානේ හම්බ වෙනවා. මේ මෞකුස පිළිසිඳ ගද්දී අවස්ථාව අපි මේකට කියනවා නමක්. ඒ නම තමයි පඨමං කලලං. අපි ඒකට නමක් කියනවා පඨමං කලලං හෝති කලලේ කියලා. කලලේ කියන්නේ මෞකුස පිළිසිඳ ගත්ත වෙලාවේ ඉඳලා මුල් සතියට නමක්. තිලතේ ලස්ස යතා බින්දෝ සප්පි මණ්ඩෝ අනාවිලෝ ඒවං වන්න පටිභාගං කලලං සම්ප උච්චති. මුල් සතියට නමක්. මුල් සතිය ඇතුළත දැන් මේ ගර්භාෂයේ ඇතුළත මේ තත්ත්වයේ තියෙන්නේ. ගර්භාෂයේ බිත්තිය තුල බිත්තියට මිසවි වෙලා මේ විදියට කලලේ පටන් ගන්නවා. තලතෙල් පැහැයට තලතෙල් පැහැයට පුංචිම අවස්ථාවෙන් කලලේ පටන් අරගෙන සතියක් යනකොට ဒුතියං අබ්බුදෝ හෝති. දෙවන සතිය වගේ වෙනකොට මේක අරුබුදයක් වෙනවා, අබ්බුදයක් වෙනවා. දැන් පළවෙනි සතියේදී තලතෙල් පැහැයටනේ. දෙවන සතිය වෙනකොට මේක ටික ටික ලේ පාටට එන්න පටන් ගන්නවා. පාට වෙනස් වෙනවා. දෙවන සතිය වගේ වෙනකොට මේක ලේ පාටට හැරෙන්න පටන් අරගෙන දැන් තුන්වෙනි සතිය දැන් මෞකුසට ඇවිල්ලා තුන්වෙනි සතිය වගේ වෙනකොට ටික ටික මේක මේ කැටි ගහෙන්න පටන් ගන්නවා. මෞකුසට ඇවිල්ලා තුන්වෙනි සතිය වගේ වෙනකොට පොඩ පොඩ ඕන්න දැන් කැටි ගහෙන්න ගන්නවා. හරියට අමු මිරිස් ටික පොට්ටනියක දාලා තලලා තල්ලා තල්ලා යුස අරගෙන කබලක තියලා අවුවේ තිබ්බහම මොකද වෙන්නේ? කැටි ගහනවා. අන්න ඒ වගේ කැටි ගහෙන්න පටන් ගන්නවා. හතරවෙනි සතිය වගේ වෙද්දි කැටි ගහලා කැටි ගහලා මේක දැන් ඝනයක් වෙනවා. එකට ඝනමස් පිඬුවක් වෙනවා. ඝනමස් පිඬුවක් වෙලා පස්වෙනි සතිය වගේ වෙද්දි පස්වෙනි සතිය වගේ වෙද්දි ඔන්න දැන් මේකෙන් බුබුලු දානවා හිසට, අත්වලට, පහවලට. හිසට, අත්වලට, පාවලට බුබුලු දානවා. පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ඡායතේ පේසි පේසි නිබ්බත්ති ඝනු ඝනා පසකා ඡායන්ති. ඝනයෙන් මේ පසක පහළ වෙනවා. ඊට පස්සේ ඒක නතාව වර්ධනය වීගෙන තව දැන් මෙහෙම වුණාට පස්සේ දැන් මේක හැදෙන්න ඕනනේ. හත්වැනි සතිය, අටවැනි සතිය, 9, 10 දැන් මෙයා මේ විදිහට වර්ධනය වෙලා 77 වැනි දින රාත්‍රිය තම විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි 77 වැනි දින රාත්‍රිය වෙනකොට ඉතිරි සිත් 15 වැනි ස්ථාන ටික ලැබෙනවා.
හත්වැන්දියෙන් රාත්‍රිය වෙනකොට චක්කු සෝත ගහන ජීවහා ඒ දසක කලාපත් හම්බ වෙනවා. දැන් මේ කෙනාට ලැබිලා තියෙන දසක කලාප 3යි 30යි. ඒ 30ට තව 40ක් එකතු වෙන්න ඕනේ. එතකොට 70යි. ඒ 70ට ශබ්ද රූපේ චිත්ත ඍතුජ ආහාරජ රූප කලාප ටික එකතු වුනහම නාම ධර්මත් එකතු වුනහම 97ක් හැදෙනවා. අපි ඉදිරියට තියමු 97 මොකද්ද කියන එක දැනගන්න විඥාන පත්‍ය නාම රූපං කියන මාතෘකාවට තියමු. එතකොට 77 වෙනිදින් රාත්‍රියේ ඉඳලා ඉස්සරහට යනකොට නිතරම හේතුන්ගෙන් ඇතුව නැතුව යන විඥාන පත්‍ය නාම රූපං විදියට ධර්මතා 99ක් තියෙනවා. ඒකෙන් ශබ්ද රූප දෙකයින් කළාම 97ක් නිතරම ඇතුව නැතුව ඇතුව නැතුව යන ඔය 77 කියන්නේ ධර්මතා 97ක්. ඔය ඇත්තන්ට ආත්මයක් මම කියලා දෙයක් නැහැ. මේ වගේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. දැන් ඇසේ චක්කුප්පසාද රූප දසකේ, කනේ සෝතප්පසාද රූප දසකේ, නාසේ ඝානප්පසාද රූප දසකේ, දිවේ ජීවහප්පසාද රූප දසකේ, මේ වගේ දසක රූප කලාප දිගින් දිගටම ඇතිව නැතුව ඇතිව නැතුව ඇතිව නැතුව ඔය ඇත්තන්ගේ මරණය දක්වාම තියෙනවා. ඊට පස්සේ තව විශේෂ දෙයක් වෙනවා. දැන් මේ අංක වලින් දැන් මේ සති, මේ පළවෙනි සතිය දෙවෙනි සතිය වෙනකොට දවස් 14ක්නේ. දවස් 14 වෙනකොට අබ්බුදයක්, ඊට පස්සේ 21ක් වෙනකොට පේසි, ඊට පස්සේ තව 7ක් එකතු වෙනකොට 28ෙදි ඝනය, තව සතියක් එකතු වෙදි පසාක, තව සතියක් එකතු වෙලා ඔහොම සතියෙන් සතිය ගිහිල්ලා 11 වෙනි සතිය දක්වා දවසින් දවස යනකොට දින 77ක්. 77 වෙනිදින් රාත්‍රියේදී තමයි අර වැඩිච්ච කෙනාගේ පුරාණ කර්ම හින්දා චක්කු සෝත ගහන ජීවහා මේ ටික ලැබෙන්නේ. මතක තියාගන්න මේ සංඛ්‍යා අදාළ මේ කියන කාරණාව ඔය විදිහට අදාළ මිනිස්සුන්ටයි මේ කතා කරන්නේ. මේ සංඛ්‍යා මේ දිනවකවානු ටික මිනිස්සුන්ගේ. හැබැයි ඕකම සිද්ධ වෙනවා තිරිසන් සත්තුන්ගේ. හැබැයි සංඛ්‍යා අඩුයි, වෙනස් වෙනවා. දැන් සුනකේ කවුරු 12ක 14ක වගේ කාලයක්නේ. ඉබ්බේ කවුරු 3400ක් කියලා හිතන්නේ. ගිරවේ කවුරු 7800ක් කියලා හිතන්නේ. අලියේ කවුරු 60ක් 70ක් කියලා හිතන්න පරමාවිස. සිංහේ කවුරු 20ක් 25ක් පරමාවිස කියලා හිතන්නේ. එතකොට සතාගෙන් සතාට ගත්තාම ඒ අයගේ ළමා කාලේ තරුණ කාලේ මැදිවිය මේ ඔක්කොම මේ විදිහට ගෙවාගෙන 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 එනකොට මේ දිනවකවානු වෙනස් වෙනවා. මේ මවකුස ඇතුළත කාලය මවකුසට ඇවිල්ලා මවකුසින් බිහි වෙනකන් උපදින සත්ව වර්ගයේ හැටියට දිනේ වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඒක අලින්ගේ හැම ගොඩක් කල් වෙනවා. ඒ වගේ අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේ කතාව ඔය විදිහටම වෙනවා දින වෙනස් වුණාට. පැහැදිලිද අපේ පිංගතුන්ට? තේරුණාද හැමෝටම? මේකට අපි කියනවා නමක්, සංජාති. ජාති කියන්නේ මව කුස පිළිසිඳ ගන්න එකට. මේකට කියනවා සංජාති, මනා කොට වැඩෙනවා කියන එක. ජාති සංජාති. ජාති කියන්නේ මව කුස පිළිසිඳ ගන්න එක. පිළිසිඳ ගන්නකොට ජාතියේදී තමයි ති හේතුක වෙන්නේ, දි හේතුක වෙන්නේ, අ හේතුක සුගති වෙන්නේ. ජාති වෙලාවෙද සංජාති වෙලාවෙද? ති හේතුක වෙන්නේ, දි හේතුක වෙන්නේ, අ හේතුක සුගති වෙන්නේ ජාති වෙලාවේද සංජාති වෙලාවේද? කෙනෙක් ති හේතුක උප්පත්තියක් ලබන්නේ ජාතිද සංජාතිද? දැන් මේ මොකද්ද?
ජාතිද සංජාතිද? දැන් මේ සංජාති මවකුස පිළිසිඳගෙන මනාකොට වැටෙනවා මාස 10ක් වෙනකම් මිනිස්සෙක්. දැන් ඊට පස්සේ මෙතන බලන්නේ මේ 14 වෙනි සතිය. 14 වෙනි සතිය වගේ වෙද්දි මොළයත් ක්‍රියාකාරී වෙනවා පූර්ණ වශයෙන්. මොළය පූර්ණ වශයෙන් ක්‍රියාකාරී වෙනවා. 22 වෙනි සතිය වගේ වෙනකොට හැදෙන්න ඕන කෙනා ගොඩක් හැදිලා නොමේරූ දරුවාගේ මුල්ම අවස්ථාව. මේ වෙලාවේ වුණත් ඉපදුනොත් බේර ගන්න පුළුවන්. හැබැයි ලංකාව වගේ රටවල නම් අමාරු වෙයි. ඒකට ගර්භාෂයට අවශ්‍ය කරන ගර්භාෂයේ වගේ ස්වභාවයක් හොඳ තිබුණොත් 22 වෙනි සතිය වුණත් පුළුවන්. එතකොට ගොඩක් හැදලා ඉවරයි. හැබැයි ඊට කලින් රුධිර බිඳු දෙක තුනක් යමින් මේ තැන්වලදී ඒක මේ යම් හිවි යම් විදියකට හානියක් වුණොත් උප්පත්ති ලැබෙන කෙනාගේ මොනවා හෝ කායික අඩුපාඩුකම් ඇති වෙනවා. මෙතෙන්දි රුධිර බිඳු දෙක තුනක් විනාශ වෙනවා නැති වෙනවා කියලා කියන්නේ වර්ධනය වෙන කෙනාටයි ඒක බලපාන්නේ. ඒක නා අබ්බගත විවිධ මොනවා හෝ අඩුපාඩු ගැටලු නිර්මාණය වෙනවා. පැහැදිලිද? කොහොමද බෞද්ධ විද්‍යාව බුදුදහම මේ ඔය ඇත්තෝ මගපල් ලබන්නේ අනගමනයේදී උපත ගැන අවබෝධ කරගන්න ඕන කාරණා. අපි මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ ආර්ය සත්‍යයේ පංචඋපාදානස්කන්ධය ගැන ඉගෙන ගන්න තියෙන හින්දා ඒකට අදාළව පංචඋපාදානස්කන්ධයේ 15 වන එක අරගෙන පංචඋපාදානස්කන්ධය මෞකුස පිළිසිඳගෙන මාස 10ක් දක්වා 15 වෙනකොට එතනදී ජාති සංජාති මෙතන අංග දෙකක් කිව්වා. ජාති සංජාති. දැන් ජාති කියන එක තේරුණා නේද? මේක පැහැදිලිද? දැන් මම ඒක අත්හරින්නද යන්න දී ඉස්සරහට? මිනිස්සාවස වැඩි වෙන කාලෙදී මේක කාලානුරූපව වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මිනිස්සාවසේදී වුණත් දින දවස් 30ක් එක දවසක් ඔම ඉර පායන විදිය ඉරත් එක්ක ගන්න ක්‍රමයක් නෙ තියෙන්නේ. ඒක නිසා මේ දින වකවානු අද කාලය අනුව මේ විදිහමයි. අනාගතයේදී මේ ලෝකේ ඕනම දෙයක් තියෙන තත්ත්වයෙන් තවත් තත්ත්වයකට වෙනස් වෙනවා. දැන් ඉස්සරහට යනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. අවුරුදු 10න් මිනිස්සු අවුරුදු මාස 10ක්ම මවකුසේ ඉඳලා ඉන්න යනකොට ගොඩක් කාරණා වෙනස් වෙනවා. ඒ නිසා මේ දිනවකවානු අනාගතයට අදාළව වෙනස් වෙන්න පුළුවන්. වර්තමානයේදී මේ විදිහට තමයි වෙන්නේ. මේ කතා කරන්නේ මිනිස්සුන්ගේ ආයුෂ සම්බන්ධව, තිරිසන් සතුන්ගේ ආයු කාල ගැන නෙමෙයි, වෙනස් සත්වෝ ගැන නෙමෙයි කියන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ ගණන් කරන්න බැරි තරම් අඩු වෙලා අහපව ගණන් කරන්න බැරි තරම් වැඩි වෙන කාලේ එනවා. ඒවට අනුව කාලානුරූපිය වෙනස් වෙන්න පුළුවන්. දැන් බෝසතාණන් වහන්සේලා අභිනිෂ්ක්‍මණය කරද්දී අපේ බෝධිසත්වයන් වහන්සේ දින මේ අභිනිෂ්ක්‍මණය කළ දුෂ්කරක්‍රියා කළේ අවුරුදු 6ක් වුණාට සමහර බුදුරජාණන් වහන්සේලාගේ දුෂ්කරක්‍රියාවත් ඇවිල්ලා සමහර බුදුරජාණන් වහන්සේලාගේ දුෂ්කරක්‍රියාවත් කෙලින්ම අවුරුදු 10000ක් වෙනවා. එහෙම අවස්ථා තියෙනවා. අවුරුදු ගොඩාක් වැඩි බුදුරජාණන් වහන්සේලා. නමුත් ඒ වැඩ හිටියේ කාල සීමා එක ඒක ඒ කාලයට අදාළව තේරුම් ගන්න ඕන. පැහැදිලිද? සංජාති කියන එකත් පැහැදිලිද? ඔන්න ඊට පස්සේ අපි ඊළඟ එකට එනවා. යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි ජාති සංජාති ඔක්කාන්ති. ඔක්කාන්ති කියන්නේ බැස ගන්න එක. ඔක්කාන්ති කියන්නේ මෙන්න මේ දෙකට බැස ගන්නවා. පැහැදිලිද? ඊට පස්සේ අබිනිබ්බත්ති.
අභිනිබ්බත් ඒ කියන්නේ සංසේදේච ඕපපාතික ලෙස විශේෂයෙන් පහළ වෙනවා. අභිනිබ්බති සංසේදච ඕපපාතික විදියට උපන සංසේදච කියන කුණුබිම් තෙත්බින් කානුපල ඕපපාතිකයි විශේෂයෙන්. දැන් මේ කියනකොට ජාති සංජාති ඔක්කාන්ති අභිනිබ්බති මෙතන අණ්ඩජ ජලාබුජ සංසේදච ඕපපාතික හැමෝගේම උප්පත්තිය ගැන කියවෙනවා. සියලුම දෙනාගේ උපත ගැන කියවෙනවා. ඒක පැහැදිලිද? තේරුණා නේද? ඊට පස්සේ අපි නිබ්බත්තිනේ ඔන්න දැන් ඊළඟට එනවා තව එකක්. කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ. කන්දානම් පාතුභාවෝ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ ලැබීම. කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ. කන්දානම් පාතුභාවෝ ඒ කියන්නේ ස්කන්ධ පහක්. ස්කන්ධ පහක්. ස්කන්ධ පහම තියෙන භූමි මොනවද? ස්කන්ධ පහක් තියෙන භූමි තියෙනවා. ඒවා අපි හඳුන්වනවා නමකින් පංචවෝකාර කියලා. ස්කන්ධ හතරක් තියෙන තැන් හඳුන්වනවා අපි චතුවෝකාර කියලා. එක ස්කන්ධයක් තියෙන තැන් අපි හඳුන්වනවා ඒකවෝකාර කියලා. ස්කන්ධ වලදී මෙතන පහම තියෙනවා. මේ චතුවෝකාර වලදී මෙතන ස්කන්ධ හතරක් තියෙනවා. ඒකවෝකාර වලදී මෙතෙන්ට තියෙන එක ස්කන්ධයයි. පංචවෝකාර වලදී ස්කන්ධ පහම තියෙනවා. චතුවෝකාර වලදී චතු කියන්නේ ස්කන්ධ හතරයි. ඒකවෝකාර වලදී ස්කන්ධ එකයි. කන්දානම් පාතු භාවෝ මෙතන තියෙන්නේ ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධය. ඔක්කොම තියෙන්නේ භූමි 31යි. භූමි 31න් එකක් වෙන් වෙනවා ඒකවෝකාර. ඊට පස්සේ හතරක් වෙන් වෙනවා චතුවෝකාර. ඊට පස්සේ ඉතිරි ඔක්කොම අයිති වෙන්නේ පංචවෝකාර. එතකොට ඔක්කොම භූමි ගත්තාම සියලුම භූමි කාම භූමි 11ට එකතු වෙන්න ඕනේ. රූප භූමි ඔක්කොම 15ක්. කාම භූමි 11ට රූප භූමි 15ක් එකතු වෙන්න ඕන 16න් 15ක්.
එතකොට කීයේ සංඛ්‍යාව? පැහැදිලි නේද හැමෝටම 31 හැදෙන විදිය? තේරුණා නේද? ඈ? කන්දානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ 15. සතර අපායයි මනුස්ස භූමියයි දිව ලෝක 6යි ගත්තාම ඔක්කොම භූමි කීයද එතන? භූමි 31යි. ඒ කියන්නේ සතර අපායයි මනුස්ස භූමියයි දිව ලෝකයි රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක ඔක්කොම ගත්තාම 31යි. 31ෙන් සතර අපායයි මනුස්ස භූමියයි දිව ලෝක 6යි ගත්තාම එකතුව කීයද? 11යි. ඒ 11ට රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් අසංජ සත්‍යය අයින් කළාම 15යිනේ. 11යි 15යි කීයද? කීයද? 26යි. එතකොට ඒ 26ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්කන්ධ පහම තියෙන තැන්. ඒක තේරුණාද? ස්කන්ධ පහම තියෙන තැන් කීයක් තියෙනවාද? 26. ඊට පස්සේ ස්කන්ධ හතරක් වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ හතරක් තියෙනවා. ඒ ස්කන්ධ හතර තියෙන තැන් හඳුන්වන්නේ චතුෝකාර කියලා. චතුෝකාර. චතුෝකාර කියන්නේ අරූපාවචර භූමි හතර. චතුෝකාර කියන්නේ අරූපාවචර භූමි හතර. කියන්න බලන්න අරූපාවචර භූමි හතර. ආකාසාන අංචායතනෙ අසඤ්ඤ සත්‍යය. එතකොට ඒකවෝකාර භූමිය කියන්නේ අසඤ්ඤ සත්‍යය. ඒකේ ආයුෂ මහා කල්ප 500යි. චතුෝකාර භූමි කියන්නේ අරූපාවචර භූමි. ආකාසාන අංචායතනේ මහා කල්ප 20,000යි. ආකින්චඤ්ඤායතනය විඤ්ඤාණංචායතනේ මහා කල්ප 40,000යි. ආකින්චඤ්ඤායතනේ මහා කල්ප 60,000යි. නේව සංඥානා සංඥායතනේ මහා කල්ප 84,000යි ආයු කාලය. පංචවෝකාර භූමි කියන්නේ සතර අපාය මනුස්ස භූමි දිව්‍ය ලෝක ඒ ඔක්කොමයි. ඒ 11යි. රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් 15ක් අරගෙන ඒ 26. කන්දානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ 15 ප්‍රතිසන්දි විඥානයත් එක්කම සිද්ධ වෙනවා. එතකොට ස්කන්ධ හතරක් හෝ පහක් හෝ එකක්. ඊට පස්සේ ආයතනානම් පටිලාභෝ. ආයතන 15 වෙනකොට පංචවෝකාරයේ භූමි වලින් මනුස්ස සතර අපා දිව්‍ය ලෝකවල අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි තියෙනවා. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝකවල චක්කුසෝත මන කියන ආධ්‍යාත්මික ආයතන ටිකයි ඒකේ බාහිර ආයතන ටිකයි තියෙනවා. අරූපාවචර භූමි ගත්තාම ඒකේ ආධ්‍යාත්මික ආයතන එකයි බාහිර ආයතනයයි තියෙනවා. අසඤ්ඤ සත්‍යයේදී ඒ විදිහට සුළු ප්‍රමාණයකින් ඒ කාරණාව සිද්ධ වෙනවා. පැහැදිලිද මේ කියපු ටික? තේරුණාද?
මේ බාහිර එන්නේ මේක මේ කර්මජ රූපෙ හින්දා අසංසත්තේ ඊට පස්සේ අරූපී භූමිය. මේක මේ ආයතන සම්බන්ධව නාම රූපත්‍ය සලායතන කියන මාතෘකාවේ තව ගොඩාක් මේක මේ පොඩි ප්‍රමාණයක් ඔය කියන්නේ තව විශාල ප්‍රමාණයක් තියෙන විස්තර කරන්න. ඒක නාම රූපත්‍ය සලායතන කියනකොට ඒක මම විස්තර කරලා දෙනවා. දැන්ට සංඛ්‍යාත්මකව දැනගන්නකෝ. කාමවලදී කාම භූමි 11දී ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි. එතකොට රූපාවචර 15දී ආධ්‍යාත්මික 3යි බාහිර 3යි. අසංජ සත්‍යයේදී ආධ්‍යාත්මික 1යි බාහිර 1යි. අරූපාවචරවලදී ආධ්‍යාත්මික 1යි බාහිර 1යි. ආධ්‍යාත්මික 3යි බාහිර 3යි. එතකොට කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති. මේකට තමයි ඉපදීම කියන්නේ. ඉපදීම කියන එක තේරුම් ගන්න පුළුවන්ද පංචස්කන්ධය ගැන දන්නේ නැතුව? පුළුවන්ද? ඒක කරන්න බෑ. ඒ කියන්නේ පංචස්කන්ධය ගැන දැනගන්නම වෙනවා. ඒ කියන්නේ අපිට හෙට දවස වෙනකොට පංචස්කන්ධය ගැන ඉගෙන ගන්නම වෙනවා. ආධ්‍යාත්මික ඒක රූපේටම අදාළව කාරණා දෙකක් තියෙන්නේ. ඒක තමයි විස්තර කරලා දෙන්න ඕනේ. ඒක දැන් එකපාර කිව්වට තේරුම් ගන්න බැරි වෙයි. රූපේට අදාළව කාරණා දෙකක් එනවා. පැහැදිලිද? එතකොට මේ තමයි ජාති. යා තේසං තේසං සත්තානං තම්හා තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කන්දහානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. මේකට තමයි අපි ඉපදීම නැත්තම් ජාතිය කියලා කියන්නේ. දැන් ඉපදීම ගැන පැහැදිලිද? දැන් අපි ගර්භාෂයෙන් ගත්තේ. දැන් ඔන්න අපි බිත්තර ගන්නවා. අන්ඩජ බිත්තර ගන්නවා. අපි ලේසි කෙනෙක් ගමු. කිකිලි ගොඩක්ම ලේසින කැස්බෑව ගත්තෝ. කැස්බෑවා මුහුදේ ඉඳලා බිත්තර දාන කාලෙට වෙරලක් තියෙන රටකට එනවා. උස්නේ තියෙන රටකට. උස්නේ තියෙන වෙරලක් තියෙන රටකට ඇවිල්ලා කැස්බෑ අම්මා වතුර මුහුදු සීමාවෙන් උඩට නතරවන සීමාවට ඇවිල්ලා ඊට පොඩ්ඩක් උඩින් එයා හාරනවා වලක්. එක්තරා ප්‍රමාණයකට එයා වල හාරන්නේ. දානවා බිත්තර ගොඩක්. ඒ අම්මා ඊට පස්සේ අර බිත්තර වැල්ලෙන් වහනවා. අම්මා යන්න යනවා මුහුදට. දැන් කිඹුලගමුකෝ. කිඹුලි මැටි තියෙන තැන පස් තියෙන තැනකට ඇවිල්ලා වතුර ළඟ තැනක හාරනවා වලක්. හාරලා ඒකට බිත්තර දානවා. බිත්තර දාලා ඒක වහනවා. වහලා එයා ඒ ළඟ කොහේ හරි තැනක කැරෙක් කැරෙක ඉන්නවා. නියමිත කාලේ එනකන් අර බිත්තර ටික පරිස්සම් කරගෙන ඉන්නවා. කැස්බෑව යන්න යනවා. කිඹුලි ඒ වටේ ගැටමේ ගැවසෙමින් කැරකෙමින් ඉන්නවා. දවල් කාඩෙට
ඉරේ එළිය වෙරළට වැටෙනකොට අර පස්සලට වැටෙනකොට ඒ ඇතුළත තියෙන බිත්තරවලට උණුසුම ලැබෙනවා දවල් කාලෙට. රාත්‍රී කාලෙදී අර දවල් උණුසුමත් එක්ක වෙරළෙන් ඇතුලේ වැල්ලේ ඒ උණුසුම ලැබෙනවා. බිත්තරයෙන් උපදිනකොටත් උණුසුම කියන හේතුව ඒ විදිහට ලැබෙනවා. ගර්භාෂයෙන් උපදිනකොට අම්මාගේ ශරීරයේ උණුසුම ලැබෙනවා. ගර්භාෂයෙන් උපදිනකොට ඒ දරුවාට ගර්භාෂයේදී උණුසුම කියන හේතුව ලැබෙන්නේ අම්මාගේ ශරීරයෙන්. බිත්තරයට උණුසුම කියන හේතුව ලැබෙන්නේ ඉරේලියෙන් හෝ පොළොවෙන්. ඔන්න එක හේතුවක්. රූපේ හටගන්න හේතු හතරයි තියෙන්නේ. එකක් කර්මය. අනික චිත්තය. මේ තමයි මේ හේතු ටික. කර්මයේ චිත්තේ උණුසුම ආහාර. දැන් කර්මය කියන එක නම් තේරුම් ගන්න පුළුවන්නේ මව් කුසට ගර්භාෂයට බැස ගන්න කොටයි, දැන් බිත්තරයට බැස ගන්න කොටයි. බිත්තරයට බැස ගන්න යර චුතියත් එක්කම ප්‍රතිසන්දියනේ. චුතිසිතට කලින් කර්ම සිත්තරේ විපාකයනේ. විපාකයට ප්‍රතිසන්දි විඥානේ ඒ විදිහට පහළ වෙනවා. ඒක කර්මය. ඒ ප්‍රතිසන්දි විඥානයේ පහළ වීමත් එක්කම වස්තු දසකේ, කාය දසක, භාව දසක ලැබෙනවා. ඊට පස්සේ දිගටම සිතත් ඇති වෙනවා. සිතින් රූප පහළ වෙනවා. මේ උණුසුම ආහාර මේ බිත්තරේට, උණුසුම දවල්ට රාත්‍රියට ලැබෙනවා. ආහාර බිත්තරේ ඇතුළේ තියෙනවා. ගර්භාෂයේ නම් ආහාර අම්මාගේ පෙකණිවැල ඔස්සේ දරුවාට ලැබෙනවා. මේ තමයි හේතු හතර ලැබෙන ක්‍රමය. රූපේ හටගන්න හේතු හතරයි තියෙන. මොනවද ඒ හේතු හතර? අහපව කියන්න. අහපව කියන්න. මෙන්න මේ හේතු හතර බිත්තරයෙන් උපදිනකොට ලැබෙන විදිහ දැන් පැහැදිලිද? අපි උදාහරණයකට ගත්තේ කැස්බෑ අම්මා. දැන් මේ හේතු ටික එයාට ලැබෙනවා. දැන් බිත්තරේ ඇතුලේ ආහාර තියෙනවා, උණුසුම හම්බ වෙනවා, සිත කර්මය ආව කෙනාට අදාළයි, ඒ කෙනා වැඩෙනවා. ඔන්න නියමිත කාලයේදී බිත්තරේ කටුව කඩාගෙන පැටිය එළියට එනවා. බිත්තරේ කටුව කඩාගෙන පැටිය එළියට ආවහම එයා මොකද කරන්නේ? මුහුදට තමයි යන්නේ. ඔන්න දැන් නියමිත කාලයේදී කිඹුලිගේ පැටව ටික බිත්තරේ කඩාගෙන එළියට ආව ගමන් ඒ කිඹුල්ලම්ම වටේ කැරේ කැරිකු බල බල ඉන්නවා. දරුවෝ එනකන් ඔක්කෝම් බිත්තර එකපාර කඩාගෙන එනවා. ඒ ආව ගමන් අම්ම මොකද කරන්නේ? පැටව ඔක්කොම ගිහලා කටට ගන්නවා. අම්මා ඔක්කොම පැටව ටික කටට අරගෙන ගිහිල්ලා දානවා වතුරේ ආරසිත තැනකට. කටට ගන්නෙ මේ පැටිය මරන් කන්න නෙමෙයි, සමහර පූස කරන්නේ නෑ. මේ කරන්නේ ඒ කිඹුලි පැටියාගේ ආරක්ෂාවට ගිහිල්ලා වතුරට දානවා. ඊට පස්සේ ලොකු වෙනකම් බලා ගන්න. ලොකු වුණාට පස්සේ යාළ නිදහසේ ලෝකේ යනවා. ඒ තමයි කිඹුල් අම්මගේ හැටි. අර කැස්බෑ අම්මගේ හැටි. අම්මා කොහොම වුණත් ඒ කට්ටිය උප්පත්තිය ලැබනකොට ඔහොම සිද්ධ වෙන්නේ. මාළුව ගත්තාම ඒ මාළුවන්ගේ පිරිමි සත්තු ඒ කට්ටියගේ කටින් ගිහිල්ලා පොඩි පොඩි ගල් ගෙනල්ලා ඒ ගල් ගොඩ ගහනවා. ඔය ඇලවල් වල එහෙම ගල් තැන් තැන් වල ගොඩ ගහනවා. ඒ ගොඩ ගහන තැන් වල ඒ මාළුවේ ගෑන් සතා ඇවිල්ලා බිත්තර දානවා. ඒක සත්ත්ව ලෝකේ එක එක විදිහට කරනවා. දැන් ගිජුලිහිණි ගත්තාම ගිජුලිහිණි ගැහණු සතා කෝට්ටක් අරගෙන අහසට යනවා. අහසට ගිහිල්ලා උඩයට ගිහිල්ලා එයා කෝට්ට අතාරිනවා. පිරිමි සත්තු ගොඩාක් ඒ ගැහණු සතාගේ පිටිපස්සෙන් උඩට උඩට එනවා. අන්තිම උඩටම එනකම් කීප දෙනයි එන්නේ. අර කෝට්ට අතෑරියාට පස්සේ ඒ අතාරපු කෝට්ට ඇවිල්ලා ගන්න ගිජුලිහිණියත් එක්ක තමයි
එයා ස්වාමියා කරගන්නේ ඒ කටි තමයි වෙනම ජීවිත ගෙවලා පැටවු දාන. එතකොට අර උඩනේ හදන්නේ කූඩු. ඒ පැටිය පල්ලෙහාට වැටෙනකොට පිරිමි සතා ඇවිල්ලා අරගෙන යනවා බේර ගන්න. වගේ කාරණා ගොඩක් තියෙනවා. දැන් මේ සත්ත්ව ලෝකය ගැන නෙමෙයි කියන්නේ, මේ සංසාර කතාව, මේ අපි කතා කරන ජාති සංජාති ගැන. බුදුදහම කියන්නේ සියල්ලගෙම අංග සම්පූර්ණයි. බුදුදහමේ කිසිම අඩුපාඩුවක් නැහැ. ත්‍රිපිටක බුද්ධ වචනේ, ත්‍රිපිටක අටුවා ටීකාවල වෙනස් කරන්න දේවල් නැහැ. ඒවා අංග සම්පූර්ණ බුද්ධ වචනේ තියෙනවා. ඔය ඇත්තෝ අර සිවිපිලිසිම් බියාපත්, මේ සිවිපිලිසිම් බියාපත් කියලා කිව්ව ගමන් ඒ පැත්තට එහෙම යන්න හදන්න එපා. දැන් සෝවහන් වෙන්න කියලා හිතාගෙන මේ ඊයේදා මහණ වෙලා සිවිපිලිසිම් බියාපත් කිව්ව ගමන් ඒ තැන් වලට ගිය සෝවහන් නෙමේ තෝවහන් වෙන්නේ. එතකොට කර්මයේ චිත්තේ උනුසුම ආහාර මේ තමයි හේතු ටික. මේ අන්දජනේ බිත්තරවලි, ඊට පස්සේ ජලාභුජ ගර්භාසයෙන් අපි දැන් ඒක කතා කළා. සංසේදච කුණුබීම් තිත්බීම් කානුපල්ලි, ඊට පස්සේ ඕපපාතික. මෙන්න මේ විදිහට තමයි සියලුම සත්වයෝ උපදින්නේ. දැන් මෙන්න මේ ඕපපාතික කියන කට්ටිය ලෝක විනාශයේදී පවා මේ අන්ධය ජලාභුජ සංසේජ විදිහට උපදින්න බැරි විදිහට තියේදී තේ කට්ටිය තමයි ඉන්නේ. ඒ ක්‍රමයට තමයි පහළ වෙන්නේ. ආභස්සරීය මනුස්ස ලෝකෙට එන විදිහ, ඒක තවත් ලොකු කාරණා ගොඩක් තියෙනවා. ති හේතුක දි හේතුක වෙන විදිහ අපිට ඕන කරන්නේ භාවනා කමතහන්ට අදාළ අවබෝධය පමණයි. තව මේකේ තියෙන කාරණා ගොඩාක් කියන්න. අපි දැන් ඊ ටිකත් ඇරලා භාවනා කරන්න ඕන කරන ඉපදෙන්නේ කොහොමද? දිව්‍ය මනුස්ස බ්‍රහ්ම සතර අපාගත හැමෝගේම සංස්කාර ධර්මයන් තිලක්ෂණයට නන්වනකොට ආත්මයක් කියලා කෙනෙක් දෙයක් නැහැ කියන එක තේරුම් ගන්න මේ දැනුම ප්‍රමාණවත්, මේ ඉගෙන ගත ටික ප්‍රමාණවත්. පැහැදිලිද හැමෝටම?
එතකොට පංචුපාදා නස්කන්ධයක් එක එක තැන්වල පහළ වෙනකොට ඒ තැන්වලදී අංග 12න් ඊළඟ එක ගැන කතා කරන්න වෙන්නේ අපිට ජරාව කියන මාතෘකාවෙන්. ජාති ජරා. අපි ඊළඟට ව්‍යාධි ගැන කතා කරනවා. ව්‍යාධි ගැන අංග 8දී කතා කරන අංග 12දී මරණ. ඊළඟට ශෝකේ පරිදීවේ දුක්ඛ දෝමනස්ස උපායාස අප්පිය සම්පයෝග පිය විප්පයෝග ඉච්ඡා විගත යම්පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියන මේ කාරණා ටික කතා කරනවා. අපි පංචපාදා නස්කන්ධය කියන මාතෘකාවට දැන් එන්න ඕනේ. පංචපාදා නස්කන්ධයට දැන් අපිට එන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න අපි ඊළඟට මේ දැන් අන්තිමට ලියුව ටික මැකුවේ නැහැ. ඒක තියෙනවා. අපිට ඒ ටික දැන් උගන්වන්න වෙලාවක් මදි. ඊළඟ දවසට ගන්නවා ඒ ටික. අද කොහොමද ඔයත්තන්ට සංසාරය ගැන වැටහීමක් ලැබුණද? මොනවද තියෙනවද ඒ ගැන දැනගන්න? පස්සේ තිපරිවට ද්වාදසාකාර පස්සේ විස්තර කරනවා. නමුත් ඕන උනේ මෙන්න මේක පෙන්වල් දෙන්න. තිපරිවට ද්වාදසාකාර පස්සේ කියලා දෙනවා. දැන් අවස මාතෘකාවට විතරක් මේ පේන විනාඩි 15ට අදාළව කියන්නේ දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානයේ කෘත්‍ය ඥානයේ කෘත ඥානයේ සත්‍ය ඥානයේ කෘත්‍ය ඥානෙ වෙන පරිඤ්ඤේ ඥානයේ කෘත ඥානෙ වෙන පරිඤ්ඤාත ඥානයේ. එතකොට දුක මේක කියලා දැනගන්න ඕන. ඔය ඇත්ත දුක්ඛ ආර්ය සත්‍යයට අදාළව දුක මේක. ඒක පංච උපාදා නස්කන්ධය කියන්නේ මේක කියලා ඔබ දැනගන්න ඕනේ. පංච උපාදා නස්කන්ධේ දැනගන්න ඕන. සත්‍ය ඥානය. පරිඤ්ඤය ඥානය මනාව වටහා ගැනීමේ නුවණ. මේක ඔබ හොඳට වටහා ගත්තා. මේ දුක්ඛ සත්‍ය නැත්තම් මේ රූප 28 වේදනා සංඤා සංකාර විඥානය නැත්තම් මේ ජාති ජරා මේ මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස අප්පේ සම්පයෝග පිය විප්පයෝග යම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛං අතුලත් මේ පංච උපාදානස්කන්ධය මනාව වටහා ගත්තා කියන අවබෝධය තියෙන්න ඕනේ. පරිඤ්ඤාත ඥානය මනාව වටහාගත් බව අවබෝධ කරගත් නුවණ. මං ඒක හොඳටම වටහා ගත්තා කියන අවබෝධයත් ඔය ඇත්තන්ට තියෙන්න ඕනේ. මේ දුක්ඛ ආර්ය සත්‍යයට අදාළව සත්‍ය ඥානයේ කුත්ත ඥානයේ කුත ඥානය. එතකොට සත්‍ය ඥානයේ කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන පංච උපාදා නස්කන්ධයට අදාළ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස අප්පිය සම්පයෝග පිය විප්පයෝගය යම්පිච්ඡන් ලැබති තම්පි දුක්ඛං. ඒක මේ කාරණාව කියලා සත්‍ය ඥානය අවබෝධ කරගන්න ඕනේ. පරිඤ්ඤය ඥානෙ මම මේක හරියටම වටහා ගත්තා කියන නුවණ තියෙන්න ඕනේ. පරිඤ්ඤාත ඥානය වටහාගත් බව අවබෝධ කරගත් නුවණක් තියෙන්න ඕන. පැහැදිලිද? භාවනා කළ අවසන් වෙනකොට ඔබට මේ කාරණා පිළිබඳව තියෙන්න ඕනේ අවබෝධය. මේක තේරුණාද? ඊටු ටික පස්සේ කියලා දෙන්නම්. තව මේක තියෙනවානේ. ඒවා අපි ඉදිරියේදී කතා කරමු. දැන් දුක්ඛ ආර්ය සත්‍ය ගැන දැනගනිමින් ඉන්නේ.
ඊට පස්සේ ගත්තාම ඒ ටික දැනගන්න ඕන. දැන් මේ භාවනා සම්බන්ධව අපිට තියෙනවා දැනගන්න කාරණා ගොඩක්. මේ තමයි කර්මස්ථාන ටික. මේ කර්මස්ථාන වලින් සමත කමඨහං 40. පඨවි ආපෝ තීචු වායු නීල පීත ලෝහිත ඕදාත ආකාස ආලෝක. මේ කසින 10න් චතුත්ථ ධානම උපදවා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන දස අසුබ. උද්දමාතක විනීලක විපුබ්බක විචිද්දක වික්ඛායිතක විකීත්තක හත විකීත්තක ලෝහිතක පුලවක අට්ටික. මේ කමඨාන් 10න් ප්‍රථම ධානයේ විතරයි උපදවා ගන්න පුළුවන්. ඊළඟට තියෙන දස අනුස්සති. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, මානානුස්සති, කායගතාසති, ආනාපානසති, උපසමානුස්සති. ඒකෙන් බුද්ධානුස්සේ, ධම්මානුස්සේ, සංඝානුස්සේ, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, මානානුස්සති, උපසමානුස්සති මේ කමඨහං 8න් උපචාර සමාධියට විතරයි යන්න පුළුවන්. දැන් උපචාර සමාධි, උපචාර සමාධි කිව්ව ගමන් හඳුනනවා නේද? උපචාර සමාධිය කියන්නේ මේ ධ්‍යාන ලබන්න කලින් කාමාවචර මට්ටමේ උපරිම ඉහළම දියුණුව. සතර බ්‍රහ්ම විහරණ මේකේ මෙත්තා කරුණා මුදිතායකින් ධ්‍යාන තුනම ලැබෙන, උපේක්ඛාවෙන් චතුත්ථ ධ්‍යානය ලැබෙනවා. සතර ආරූපයන් ආකාසානංචායතින නිව සංඥානාසඤ්ඤායතන දක්වා ඒ අරූපාවචර ධ්‍යාන ටික ලැබෙනවා. ආහාර පටික්කුල සංඥාවෙන් උපචාර සමාධිය, චතුධාතු අවත්තාණයෙන් උපචාර සමාධිය ලැබෙනවා. මේ ටික ලියලා තියාගන්න. මොකද ওই ටික කමඨහම් පස්සේ දෙනකොට අපි මේ වගේන් දෙන්නේ මුල් මට්ටමේදී කමඨහම් පහයි දෙන්නේ කියලා දෙනවා. ඒ කමඨහම් පහෙන් බුද්ධානුස්මතියෙන් ඔය ඇත්තන්ගේ ජීවිතේ වෙනසක් බලාපොරොත්තු වෙනවා. මෛත්‍රියෙන්, අසුබේ, මරණයෙන් අපි බලාපොරොත්තු වන ආනිසංස වගේක් තියෙනවා. ඒ ආනිසංස ටිකත් එක්ක ඔබ සිත දියුණු කරන භාවනා ටිකත් කරලා දැන් මෙතන බැලුව බැලමටම පේනවනේ කල් යුකුත් වෙලා කියලා. හුඟක් කට්ටිය දැන් කල් පැනලා. කොයි වෙලාවේද කියන්න බෑ. දැන් ඔය ඇත්තන්ව හිත දියුණු කර කර ඉන්න තැනට නෙමෙයි යොමු කරන්න වෙන්නේ, ඉක්මනින්ම මඟපල් ලබන පැත්තට. දැන් අපිට කාලේ නැහැ පුංචි ළමයි අරගෙන ඔන්න දැන් මෙන්න මෙහෙමයි භාවනා කරන්න කියලා දෙනා වගේ වෙලාවක් දැන් නැහැ. දැන් ඔය ඇත්තන්ගේ කල් පැනලා. අපිට දැන් කරන්න තියෙන්නේ ඉක්මනින්ම විදර්ශනා භාවනාවට යොමු කරන එක. දැන් විදර්ශනා භාවනාවට යොමු වෙනකොට බුද්ධානුස්මතියේදී මේ බුද්ධානුස්මති භාවනාව වඩමින් සිටියේදී පහළ වූ නාම රූප ධර්මය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා ස්වාමීන් වහන්සේ වාක්‍ය කියද්දී ඔබ මෙනෙහි කරනවනේ. මේ බුද්ධානුස්මතිය වඩමින් සිටියේදී පහළ වූ නාම රූප ධර්මය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා ගද්දී අනිත්‍ය, දුක්ඛ, අනාත්මකෙන් ලක්ෂණ ටික මොකද්ද කියලා දැනගන්නත් ඕන, නාම රූප දැනගන්නත් ඕනේ. ඊට පස්සේ අපි එහෙම පටන් ගන්න නාම රූප හොයාගෙන යන්න ඕනේ. නාම රූප හොයාගන්න භාවනා වාක්‍ය ටික තියෙද්දි මේ දැනුම අවශ්‍ය වෙනවා, මේක ඉගෙනගෙන ඉඳ වෙනවා. හොඳයි, හැමෝටම පැහැදිලි නේද? ඊට පස්සේ ධාතු කොටස් වලට එනකොට අපි මේ ශරීරයේ තියෙන කොටසුත් වෙන වෙනම අරගෙන ඒක හඳුනා ගන්නත් වෙනවා. මොනවද මේ ශරීරයේ තියෙන ධාතු කොටස් කියලා ඒව පසුව විස්තර කරලා දෙන්නම්. හොඳයි පින්වත්නි, හැමෝටම පැහැදිලිද? ඔය ඇත්තන්ගේ ජීවිතේ කවදාවත් ලැබුණ නැති වටිනා අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. හොඳට ඉගෙන ගන්න.
ජීවිතයේ මේ වගේ දේවල් අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ මනුස්ස ජීවිතයේ මගපාල ලබන අදිෂ්ඨානය අවශ්‍ය කටයුතු සිද්ධ කර ගන්න ඕනේ. කාලය අපතයන් දෙන්නම එපා.